දරු පැටියෙක් මෙලොවට බිහි වෙද්දී මේ පැංචාගේ මොළය ඇතුලේ තියෙනවා ඉගෙන ගැනීම සඳහා සුවිශේෂීව නිර්මාණය වෙච්ච සෛල විශේෂයක්. මේ සෛල නියුරෝන කියලා හඳුන්වනවා. මේ සෛල බිලියන 100ක් මේ අලුත් උපදින බබාගේ තියෙනවා. හැම කෙනෙක්ම උපදිනකොට මේ බිලියන 100ක් විතර සෛල එක තමයි උපදින්නේ. මෙන්න මේ සෛල තමයි තීරණය කරන්නේ ඔබේ බුද්ධිමත්භාවය. එහෙම නැත්නම් ලොකු වුණාම මේ දරුවා කවුරු කොහොම කෙනෙක් වෙනවද කියලා තීන්දු තීරණ දෙන්න ප්‍රමුඛවම බලපාන්නේ මෙන්න මේ සෛල. ඒකයි අපේ ඇඟේ අනිත් සෛල වලට වඩා මේ සෛල වෙනස් වෙන්නේ. ඉතින් මේ බිලියන 100ක් වෙන සෛල කොච්චරද කියනවනම් ප්‍රමාණය ඔබට හිතාගන්න. බිලියන 100ක් කියන්නේ සාමාන්‍ය ලෝකේ ඉන්න මිනිස්සු වගේ 20-30 ගුණයක් විතර. ඉතින් මේ බිලියන 100ක සෛල ට්‍රිලියනයක් සම්බන්ධතා හදාගන්නවා. හිතාගන්න බැරි තරම් ප්‍රමාණයක්. මේ සෛල අතර අන්‍යෝන්‍ය සබඳතා ඇති වෙලා මේ සෛල ජාලය මේ පොඩි කාලෙම හදාගන්න සාමාන්‍යයෙන් අවුරුදු 3කට අඩු කාලෙදී මේ සෛල ජාලය 80%ක්ම හදාගෙන ඉවර වෙනවා. ඉතින් මේක ඉතාමත් වැදගත් කාරණාවක් දෙමව්පියන්ට. මොකද මේ පුංචි පැටියා කුස ඇතුළේ ඉන්න කාලෙදී ඒ වගේම උපන්න ගමක හරිම වේගවත් මේ සෛල ජාලය සකස් කරගන්නවා. ඉතින් ඔබගේ වගකීම මෙන්න මේකයි. මේ සෛල ජාලය කොහොම හරි සකස් වෙනවා. මොකද පංචින්ද්‍රියන් සහිත නිරෝගී දරුවෙක් නම් තෙන් කොහෙන් හරි උත්තේජන ලැබෙනවා. නමුත් දෙමව්පියගේ කාර්යභාරය තමයි මේ ලැබෙන උත්තේජන ඔස්සේ සකස් කරගන්න සෛල ජාලය නිසි ලෙස හොඳ සෛල ජාලයක් බවට පත් කරන එක. ඒ වගේම කාර්යක්ෂමතාව, මොලේ කාර්යක්ෂමතාව වැඩි වෙන්න නම් මේ සෛල ජාලයේ ශක්තිමත් භාවය වගේම සෛල අතර අන්‍යෝන්‍ය සබඳතා වැඩි වෙන්න ඕන. ඉතින් මේ වැඩි කිරීම හොයාගෙන තිනෝ විද්‍යාත්මකව මං කිව්වනේ ට්‍රිලියනයක් සබඳතාවක සකස් කරගන්නවා කියලා. මේ ට්‍රිලියනය 15,000 ගුණයකින් වැඩි කරන්න ඔබ දෙන උත්තේජන වටිනවා. ඒ කියන්නේ අපි ලබා දෙන උත්තේජන මගින් ස්වාභාවිකව මේ දරුවා ලබන උත්තේජන වලට වඩා 15,000 ගුණයක් බුද්ධිමත් දරුවෙක් ඔබට හදාගන්න පුළුවන්. ඔබ ටිකක් මහන්සි වුණා.